විතර නේද උන් ස්ටේසි. හදන්නේ හොඳ දෙයක් නෙවෙයි හොඳද හරි එහෙනම් අපි ගණිතය පාඩමට සූදානම් වෙමු දැන් එකතු කරන්න පුළුවන්ද අපෝ පුළුවන් පුළුවන් සර් පුළුවන් දැන් වගන්ති ලියලා එකතු කරන්න පුළුවන්ද වගන්ති ලියලා පුළුවන් සර් පුළුවන් සර් පුළුවන් සර් අපි ගිය සතියේ වගන්ති කිව්වේ නෑනේ නේද ඔව් වගන්ති ලියුවේ නෑ එහෙනම් අපි ගිය සතියේ වගන්ති කියමු කරමු සමහර පොත්වල කේවල මෙහෙමර අපිට එකතු කරන්න විතරයි තියෙන්නේ. ඔව් ඔව්. හරි දැන් අහගන්නකෝ. මෙන්න මේ වගේ ගැටලුවක් සර් දෙන්නම් මොදේ? ඔන්න මේ බස් රථයක ඔයාලා ලියන්න එපා. ලියන්න ඕනේ නෑ. බස් රථයක ඉන්නවා ගැහැණු 12ක්. දැන් ඔන්න මෙතන බස් රථයක් තියෙනවා කියලා අපි හිතමු. ඔව් මේ තියෙන බස් එකක් නේද? මේක ඇතුලේ ඉන්නවා කාන්තාවෝ ඉන්නවා පුතේ 12ක් ඉන්නවා නේද නැත්තම් ගැහැණු 12ක් ඉන්නවා පිරිමි අය ඉන්නවා පිරිමි පුද්ගලයෝ ඉන්නවා 20ක් මේ බස් රථය ඇතුලේ ගැහැණු 12ක් ඉන්නවා පිරිමි 20ක් ඉන්නවා अरे मट किया ने वे बासते सियलू में मागीन की पहुंचे तीस देखाई तीस देखाई तीस देखाई तीस देखाई तीस देखाई ओ दें मेरे को तभी वादा के लिए ना कोटा कॉम अदर लिया नहीं गहनु गणन समान लकुल दाला नहीं था अपने ना गहनु गणन दोला हाई पीरमी गणन विस्साई मूलो गह मूलो लामाई मूलो लामुन गणन लामुन नहीं था मूलो मागीन गणन मूलो मागीन मूलो मागीन गणन हो दे हो दे दें मैं बेवा के काम बालन को राइट मेरे वाले प्रश्न हैं मालवाटी आप तीन ने वाह ओ मैंने मालवाटी आप तीन ने वाह मैं मालवाटी ये पुते सुधु पाट माल नहीं थे ऐतुले तीन ने वाह सुधु माल तीन ने वाह एक असीय तीस पाह सुधु माल एक असीय तीस पाह तीन ऐतुले होंगे थे හැබැයි කහපාට මලුත් තිබුණා කහමල් කහපාට මල් 118ක් තියෙනවා 118ක් තියෙනවා වට්ටියේ තිබෙන මුළු මල් ගණන කීයද කියලා ප්‍රශ්නයක් අහනවා පුළුවන්ද ඔයාලට වගන්ති ලියන්න ලියන කරන්න පුළුවන්ද පුළුවන් සර් उत्तर हरियाणा वगांति लक्षण वगांति लिया राइट मामा पढ़ाई वाला आंटी लिया नाम इतना कोटा वाला देवनीय कैसे मिले क्या इस बात के लिए हुआ ओ हाय आप ही लियों सुधु माल गाने ने सुधु माल गाने क्या ओए ओए गनंगल मातुकावक मक्त मातुकावक नहीं पुते सुधु माल गाने ने समान लाखों टिकाक ऐसी इंदान फोटो देखा आप इतना ऐस कल दान हमें ये वाके लाखों ही है कोटा
කොටු දෙකක් විතර ඈතින් ඈඩ් කරලා තමයි අපි 135 ලියන්නේ. කොටු දෙකක් විතර මෙතන ඈඩ් කරන්න ඕනේ. මෙතනත් ඈඩ් කරන්න ඕනේ. පැහැදිලිද? මෙතන ළඟින්ම සමාන ලකුණු දාන්න එපා. එහෙම වුණොත් මේ වාර වරදිනවා. එක ගොඩෙත් වෙනස්. හැබැයි හරි ඊළඟට අහවල් ගන්න නේද දැන් මේක යටින්ම තමයි යන්නේ නේද මේක යටින්ම මේ විදියටම යන්න ඕන අකුරු විතරයි වෙනස් වෙන්නේ හරි බලමු අහවල් ගන්න අහ මල් ගන්න දැන් ආයිමත් පොඩු දෙකක් නේද? විතර එහෙම ඕනේ නැහැ මේ සමාන ලකුණ යටින් මේ සමාන ලකුණ තියෙන්න ඕන. 18යි. ඔව් මේ පැත්තටත් කෙලින් තියෙන්න ඕන. මේ අතටත් නේද? කොහොමත් ඔයාලගේ රූල් තියෙනවනේ. 118යි. 135 ඊට පස්සේ පානිය අගේ 90 ඉගෙනවා නේද? මුළු මල් ගණන. ඔව් අන්න හරි. අවසානයේට අපි ලියනවා පාල් ගණන. සෑ මුළු කියන්නේ එකතු කරන්න. ඔව්. මුළු මල් ගණන. ගණන. ඒ තර විදියට මම සමාන ලකුණු මෙතන කැන්දා යටින් දෙකක් කැන්දා නේද එකතු කිරීමේ ලකුණු දැන් මෙතන ඉඳ තියෙනවනේ එතන දාන්න පුළුවන් දැසියේ 53යි right so දැන් ඉතින් අපිට එකතු කරලා බලන්න පුළුවන් නේ දැසියේ 53යි निबंधन
සංඛ්‍යා අඩු කිරීම කියන පාඩම. right අලුත් පිටුවක් ගන්න ඕන අලුත් පිටුවක් ගන්න සංඛ්‍යා අඩු කිරීම. ඉලක්කම් දෙකේ සංඛ්‍යා අපි අඩු කරන්න පුරුදු වෙනවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා අඩු කරන්න පුරුදු වෙනවා. මනෝමයෙන් මම ගැටලුවක් දෙන්නම් ඔයාලට. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහගන්නකෝ. මාතෘකාව ලියන අතරේ උත්තර හදාගන්න. මේ මගේ ගාව තිබුණා රඹුටන් ගෙඩි 16ක්. හරිද? මං ගාව රඹුටන් ගෙඩි 16ක් තිබුණා. ඒකෙන් තුනක් මම නංගිට දුන්නා. තුනක් දෙනව නංගිට. 16න් තුනක් අඩු වෙනවා. එතකොට මගේ ළඟ ඉතුරු කීයද කියලා මම අහන්න. 13යි. 16න් තුනක් අඩු කරලා 13යි. 13යි. ඕ අනේ 13යි. 13යි. ආපස්තර තුනක් එන්නේ. නේද? ආපස්තර තුනක් එන්නේ. එතකොට හරිනේ නැත්තම් අර 6න් 3ක් අඩු කරත් හරි 6න් 3ක් අඩු 16 6 තියෙනවනේ ඒ 6න් 3ක් අඩු කරන නේද 6න් 3ක් 3යිනේ එතකොට අතන එකක් තියෙනවනේ එතකොට 13 නැත්තම් අපිට ආපස්සට එන්න පුළුවන් 15 14 13 නේද ආපස්සට ආවම හරි right මේක බලන්නකෝ ඔයාලා ඊළඟ මනෝමයෙන් හදන ගානන තනියම උත්තර දෙන්න ඕන කමලා කියලා ළමෙක් හිටියා කමලා කියලා එයා ළඟ වලලු 8ක් තිබුණ පුතේ අතේ දාන වලලු 8ක් තිබුණා හැබැයි මාලා ගාව තියෙන්නේ වලලු 5යි මාලා කියලා ළමෙක් හිටියා එයා ගාව වලලු 5යි මේක ඇඳනම් බලමු 3යි නෑ උත්තරේ 3යි උත්තරේ 3යි ආහනේ පුතේ අඳින්නද එපා එපා අඳින්න එපා මේන කමලයි මාලයි මේ ඉන්නේ කමලා මේ ඉන්නේ මාලා මෙයා ගාව වලලු මේ අතේ වලලු තිබුණා කීයද 8ක් මෙයාගේ අතේ වලලු තිබුණා 5ක් තේරුණාද මෙයාගේ අතේ 8යි මෙයාගේ අතේ 5යි නේද දැන් දෙන්නගේම අතේ තියෙන වලලු ගාන හොයන්න කිව්වොත් එහෙම 8යි 5යි එකතු කරන්න පුළුවන් නේ මුළු වලු ගන්න හොයන්න දැන් ඔයාලා ඉස්සෙල් පාඩම ආගෙන ඉන්න ආගෙන ඉන්න උත්තර කියන්න එපා ආගෙන ඉන්න අර කමලගේ අතේ වලලුයි මාළගේ අතේ වලලුයි තමයි මේ දැන් තියෙන්නේ මම අහන්නේ හැබැයි කමලාගේ වලලු ගණනට සමාන වෙන්න ආගෙන ඉන්න හොඳට කමලාගේ අතේ තිබෙන වලලු ගණනට සමාන වීමට මාලාට තව වලලු කීයක් ඕනද මාලාට තව වලලු 3 නේද කමලාගේ අතේ තියෙන වලලු ගණනට සමාන වෙන්න මාලාට තව වලලු කීයක් ඕනද මෙයාගේ අතේ දැනට 5යි තියෙන්නේ තව කීයක් ඕනද කියලා මේකට සමාන වෙන්නේ කියන්නේ 8ට සමාන 3යි හොඳයි හොයන ලේසි ක්‍රමේ මොකද්ද 8න් 5ක් අඩු කරනවා නේද 8න් 5ක් අඩු කරනවා පැහැදිලිද හරි මෙන්න තව ප්‍රශ්නයක් ඒ වගේම ඔන්න තරගයක් මේ ක්‍රිකට් තරගයක් තියෙනවා නේද ඔයාලා අපි හිතමු ක්‍රිකට් තරගයක් මේ පවත්වනවා කියන එක කණ්ඩායමක් ලකුණු 25ක් ගන්නවරයි ලකුණු 25ක් අරගත්තා තේරුණාද ලකුණු 25ක් අරගත්තා ඔන්න දැන් අනිත් කණ්ඩායම නේද ලකුණු ගන්න අතරේ ඉන්නේ ඒ කණ්ඩායම දැන් ඔන්න ලකුණු ගන්නවා හැබැයි තවම ඒ කණ්ඩායම ලකුණු අරගෙන තියෙන 14යි 25ක් ගත්ත පළවෙනි කණ්ඩායම තවම මේ දෙවෙනි කණ්ඩායම
තවම 14යි අරගෙන තියෙන්නේ. ඉඳන් නම් කාල ලකුණු නැත්නම් තරගය දිනන්න තව ලකුණු කීයක් ගන්න ඕනේ? 25 අඩු කරලා බලන්න නේද? 25 14ක් අඩු කරලා බලන්න. 4ක් 1යි 2න් 1ක් 1යි. 11ක් ගත්තොත් සමාන වෙනවනේ. මේ කට්ටියගේ ලකුණු ගන්නට සමාන වෙනවා. දිනන්න නම් තවත් එකක් වැඩිපුර ගන්න ඕන නේද? ඒ කියන්නේ 12ක් ගන්න ඕන. ලකුණු 12ක් ගන්න හැබැයි මෙතන අහන්නේ දිනන්න නම් තා කීයක් ගන්න ඕනද? කොට 11යි තවත් එකක් ගන්නත් ඕන. නේද? අයි වැඩිපුර එකක් ගන්න එපා. එතකොට 12ක් නේ සමාන වෙන්න නම් 11ක් ගන්න ඕන නේද? මේ කට්ටියට සමාන වෙන්න නම් 11ක් ගන්න ඕන. පැහැදිලිද? හරි. ඒ වගේ ප්‍රශ්නත් ඉතින් තියෙනවා. හරි. ඉතින් දැන් මේ ප්‍රශ්න තුන ඔයාලට පුළුවන් නේද? අපි මේන් එකක් වගන්ති ලියලා විසඳමු. දැන් ඔය මම කිව්වේ වයින් එකක් වගන්ති ලියා විසඳමු. ලියමු 10ක් විතර. මොකද්ද අපි ගන්නෙ මෙතෙන්දී? අපි ගනිමු පවණියක රඹුටන් ප්‍රශ්නේ ගනිමු නේද? රඹුටන් ප්‍රශ්නේ මම සංඛ්‍යා වෙනස් කරනවා. ඔයාලා වගන්ති ලියලා හදා ගන්න ඕන. මම සංඛ්‍යා වෙනස් කරනවා. හොඳේ. ඔන්න මේ ඉන්නේ නේද? අයියා කෙනෙක් ඉන්නේ. සඳ ගන්න ඕනද? නෝනද? නෑ අඳින්න ඕනේ. ආ කැමති නම් ඇඳ ගන්න කමන්නේ වාට. කැමති නම් ඇඳ ගන්න. මෙයා ගාව තියෙන මල්ලා මේකේ තියෙන්නේ මොනවද? රඹුටන්. රඹුටන් මෙයා ගාව තිබුණා දහනවයක් තියෙනවා. මේ මාල් ඇතුලේ රඹුටන් 19ක් තියෙනවා. නංගිට දෙනවා කීයක්ද? 5ක්. නංගිට දෙනවා මම වෙනස් කරනවා. නංගිට 4ක් දෙනවා. මෙයා මේ නංගිට මේකෙන් 4ක් දෙනවා. ඉතුරු කීයද? 5. වගන්ති ලියලා තමයි හදන්නේ. 16යි. උත්තර උත්තරේ නෙමෙයි මට ඕන වගන්ති ලියන්නයි ඕන. වගන්ති ලියා විසඳන්න තමයි ඕන. උත්තර ඕන කෙනෙකුට ගන්න පුළුවන් නේද? හැබැයි අර පිළිවෙලට ලස්සනට වගන්ති ලියන්න තමයි මෙතෙන්දී ඕන කරන්නේ. හදලා ලියන්න මේක කොයි වගේ රබුටන් ගෑ. හොඳයි මම පළවෙනි වගන්ති ලියන්නම්. සර් අපි පළවෙනි එක තනියෙන් ලියන්නම්. මම පළවෙනි එක ලියන්නම් වෙන්න. අයියා ළඟ රඹුටන්. අයියා ළඟ තිබූ රඹුටන් ගණන. අයියා ළඟ ඇති රඹුටන් ගණන. රඹුටන්. සමානයි. ඔයාලා සංඛ්‍යාව දාන්න මට ඉඩ මදි. හරි දැන් හදන්න බලන්න.
රම්බුතන් ගන්න රම්බුතන් ගන්න 19ක් ඊ නිවුසු කොන්නේ සාමන ඇස ලියන ගමන් දිගවාක්‍ය දහ නමයි ජ රඹුටන් ගලන ස අයියා ළඟ ඇති රඹුටන් ගන්න මොහොනමයකි මල් නංගි ළඟ ඇති රඹුටන් ගන්න හතරයි මුළු රඹුටන් ගන්න පහළවයි දුරු රඹුටන් ගන්න අයියා ළඟ ඇති රඹුටන් ගන්න 19යි නංගීට දුන් රඹුටන් ගන්න හතරයි රඹුටන් ගණන යක් දුන්නද නංගිට? හතරක්. හතරක් දුන්න. හතරේ පහක්. හතරේ පහලවයි. ඉතුරු රම්බුටන්. අයි ඉතුරු රම්බුටන් නම්. ඔය දැන් දුන්නාට පස්සේ අඩු වෙනවනේ නේද පුතේ? ඊට පස්සේ ඉතුරු වෙනවා. ඉතුරු රම්බුටන් සපත පෙන්නන්නද හරිතේ මට ඔක්කොම ටික නේද පෙන්වන්න තියෙනවා ඔයාලා තනියම හදපුව විතරක් ෆොටෝස් සෙවන්න සරද පරිසරය කරන්නේද? ඔව් පරිසරය කරමු. ඈ තවෙලාව මදිනි. කවුද කියන්නේ නම මදි? සේ උත්තරය 15යි. උත්තරය 15යි. 15. අයියා ළඟ ඇති රබු නංගීට දුන් රබුටන් කනන නමෙන් හතර පහයි මේක ඒ විදිහටම තියෙනවා හරි පිළිතුර 15යි නේද හරිනම් හරියක් දාගන්න ඔයාලා දන්නවද එකතු කරන දැන් ඔය විදිහේ එකතු කිරීමේ ගැටලු නේද අපිට කරන්න පුළුවන් ඉතින් තව තව මම මේ ටිකේ වැඩ ටික එවන්නම් ඔයාලට මේ අඩු කිරීම තවත් විදිහකට කරන හැටි මේ බලන්නකෝ දැන් ඔයාලා අඩු කිරීම දන්නවා සාමාන්‍ය විදිහට අඩු කරන්න නම් නේද දැන් මේ වගේ එකක් ලියා ගන්න 85න් 12ක් අඩු කරන්න ඔය ලියා ගන්නකෝ 85න් 12ක් නෑ අපි 85න් 32ක් අඩු කරමු 85න් 32ක් නේද ඔක් මේක අඩු කරමු
මුලින්ම ඉතුරු රඹුටන් ගන්න. නේද පුතේ? ආයෙත් යවන්න ඕනද? ඔව් මේක පා කරන්න. මයික් මියුට් කරගන්න විතරම. හයි. දැන් මේ වගේ එකක් කරන්න ඔයාලා දන්නවනේ නේද? මුලින්ම එකේ වඩු කරන බව ඔයාලා දන්න. 5 2 5 8 3 संख्या නෑ මේක මේ මේ ලියලා තියෙන ඉඳලා ලියාගත්ත නම් ඇති. හොඳයි. දැන් අහගෙන ඉන්නක පොඩ්ඩක්. මම මේ කියන දේ නේද? දැන් මේක තව ක්‍රමයකට අඩු කරන්න පුළුවන් පුතේ. මුලින්ම එක ස්ථානය අඩු කරන. 5 2 3 එක ස්ථානයනේ. 5 2 3. තේරුණාද? ඊට පස්සේ 10 ස්ථානය අඩු කරනවා. මෙතන 10 ස්ථානය 8ක් නේ. 10 වා 8ක්. 10 වා 8ක් කීයද? 18යි. දැන් 10 80යි. 80යි. 10 වා 3ක් කීයද? 30යි. 30යි. 10 වා 8ක් 80යි. 10 වා 3ක් 30යි නේ. එහෙනම් 80ෙන් 30ක් අඩු කරමු. 80ෙන් 30ක් අඩු කරාම කීයද? 80ෙන් 30 50නේ. හරි. ඒක ලියන්නේ පුතේ මෙන්න මෙතන යටි. ආන්නතර යටි ලියන්න. තුනට යටි ලියන්න. 80ෙන් 30 50යි. පැහැදිලිද? හරි. දැන් ඊළඟ මොකද කරන්නේ? එකතු කරනවා. මේ දෙක එකතු කරනවා. දැන් 10ේවත් අඩු කරා එකේවත් අඩු කරා ඒන උතර දෙක එකතු කරා 3.3 මේ පහ නේද එකතු කරන්න දෙයක් නැහැ ඒක එතනම ලියනවා ඒත් උත්තරේ එනවනේ මේ උත්තරේම ආවනේ මේ සාමාන්‍ය ක්‍රමය මේ නේද පියවරෙන් පියවර කරන ක්‍රමය ඒ කියන්නේ 10වත් අඩු කරලා කරන ක්‍රමය මේ ක්‍රමයටත් අඩු කරන්න පුළුවන් right ඔයාලා ක්‍රම දෙකම ලියන්න ඔනවාර මෙහෙම ලියන්න පුළුවන් මෙතන උඩින් ලියන්න පුළුවන් එක ක්‍රමය මෙතන උඩින් ලියන්න පුළුවන් දෙක ක්‍රමය ක්‍රම දෙක අඩු කිරීමේ ක්‍රම දෙක සැලිවා එහෙනම් තනියම කරන්නක් දෙන්නා මේ ක්‍රම දෙකට හැබැයි දෙකටම කරන්න ඕනේ මේ ක්‍රම දෙකටම කරන්න ඕනේ ඉන්න අපම දෙවියන් යන තයි වෙලාව දෙන්නම ක්‍රම දෙකටම එකම උත්තරය එන්න ඕන. සර් හරි. හරි කවුද හරි? ඉෂිනි.
ඉසිලි කියන්න දෙවනි එක කොහොමද උනේ කියලා අච්චෙනු කිව්වයි 85යි 32යි අඩු කරා ඒක උනේ එක පනස්සතයි විසි එකයි අඩු කරහම ආවේ අට ඊට පස්සේ පනහයි පනස් තුනයි එකතු කරහම වැරදි 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 ලැච්චෙනු කිමරයි අච්චෙනු කියන්න ඕ මෙතන මොකද වෙන්නේ කියලා उत्तरेन्य ඒ කියන්නේ 50න් 20ක් ඕන අඩු කරන්න. 50න් 20ක් අඩු කරාම 30යි කියලා ගන්න ඕන. නේද? ඉතිනි බලන්න එක හරිද කියලා 50න් 20ක් අඩු කරන්න. සේන බොති වරයි. හරි දැන් බලමු. හොඳයි. ආ මේක ලේසි නේද? 7න් 1ක් 6යි 5න් 2ක් 3යි 36 එන්නේ. මෙතන බලමු. හතින් එක 6යි 10 වා 5යි 10 වා 2යි ඒක තමයි තනියම කරා 20ක් අඩු කරන්න ඕන 50න් 20ක් 50න් 20ක් 30යි එහෙනම් මෙතන යටින් 30 ලියුවා නේද දැන් එකතු කරන්න අර 6 බිඳුවයි 6යි මේ තුන මෙතන ලියු දැන් හරි හොඳයි දෙකම හරිනම් හරියක් දාන්න තරුවකුත් දාගන්න එහෙනම් ගණිතයේ වැඩ ටිකකුත් සර් එවන්නම් හොඳේ. ඕකේ වැඩ ගොඩක් තියෙනවා කරන්න හොඳද? මේ දවස් ටිකේ මහන්සි වෙලා මේ වැඩ ටික කරන්න ඕන ඔයාලා. හොඳද? දැන් මේ අවසාන අවුරුද්ද අවසාන ටිකට යන්නේ නේද? ඒකට ටිකක් මහන්සිලා වැඩ කරන්න. අපි දැන් චූටි විවේකයක් අරගෙන පරිසරයේ පාඩමට එනවා. 8:00 මාර වෙනකොට අපිට ඉවර කරන්න පුළුවන් හොඳේ. 8:00 මාරට වෙනකොට අපි අවසන් කරන්න